මේ රටේ ලොකු පරිවර්තනයක් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් අපිට කරන්න තියෙනවා. ඒ සියල්ල කරන්න අපිට බලය ඕනේ. දැන් මේ ආණ්ඩුව හැසිරෙන්නේ කොහොමද? තමුන්නාන්සට පේනවා ඇති අද වචනයක් නැති ආණ්ඩුවක්. මට පේන්නේ දැන් ආණ්ඩුව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව මේ ගත්තාම මට දැනෙන දේ නම් එකයි. ජනාධිපති රාජපක්ෂ දැන් ඉන්නේ සාලා අතරමං විල්ලක. අර පරණ කතාවක් තියෙනවා gedara giyo tambunasi maga hitiyo tonasi කියලා. ඒ වගේ චරිතයකට පත්වන දැන් ජනාධිපති රාජපක්ෂ. ඇයි? බලන්න ගේන දැන් හදන විවස්ථා සංශෝධන. ගේනවයි කියනවා අය අපව අකුල ගන්නවා. පාර්ලිමේන්තුවේ පෙරේදාගෙන ආව පනතක් ඡන්ද ලියාපදිංචි කිරීම පිළිබඳ පනතක් උතුරේ බොහොම හදිසියෙන් ගෙනාවා. අපි කිව්වා මේක දවසක් පරක්කු කරන්න එක දවසක්. අපිට ඕන මේක උපදේශක කමිටුවෙන් සාකච්ඡා කරන්න කියලා. බෑ ඒ තරම් හදිසියෙන් මේක කොහොමදවත් පරක්කු කරන්න බෑ කියලා තමයි නිමල් සිරිපාසිල්ලා කිව්වේ. කියලා මොකද උනේ? මේක ගෙනාවා පෙරේදාවස ආයි කියනවා මේකට විපක්ෂය මත කරපු තදබල විරෝධතාවය නිසා ආයෙනම් අපි අනිත් දවසේ සාකච්ඡා කරමුලු. මේක ගේනකොට කිව්වා උදේ අකුරක්වත් වෙනස් කරන්නත් බෑ මේක අද සම්මත කරන්නම ඕන කියලා. දැන් බලන්න යෝජනා ගේනවා කියලා මම නම් දන්නේ නැහැ මොන යෝජනාවද දැන් ගේන්න හදන්නේ කියලා. සමහරු කියනවා පොලිස් බලතල අයින් කරන්න හදනවා, ඉඩම් බලතල අයින් කරන්න හදනවා කියලා. හැබැයි ඒකක්වත් නෙමෙයි කැබිනට් මණ්ඩලයට නම් ගිහිල්ලා තියෙන්නේ මේ පළාත් සභාව ඒකාබද්ධ කරන කාරණයක් ගැන එකක් තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඒකත් කල් දාලා. ඉතින් අපි අහන්නේ ආණ්ඩුව මොකද්ද කරන්න කියලා රටේ ජනතාවට කියන්න ඕනේ. තවත් මේ රටේ වාර්ගික අර්බුදයක් ඇති නොවෙන්න හැම එක්කනාගේම විශ්වාසය තියාගන්න පුළුවන් විදියට ආණ්ඩුව වැඩ කරන්නේ නැත්නම් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා.